නම්මස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නම්මස්කාරවේවා දම්පෘුවනට සැමදා සදහම්, शरणयामि नमस्कारेवा सङ्घ रुदा महासंघ शरणयामि नमस्कारेवा तु नू रुत् සැමදා තිස්සාරණ සරණයාමි සාධ 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 අපගේ ගුරු දේවොත්තම කල්්‍යානමිත්‍ර පින්වත් ලොකු ස්වාමින්න් වහන්සේට නමස්කාර වේවා. සාධ 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 අද දින සුදම්මරණ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුන් ලබන්නේ දැනට ෆිල්ලන්තයේ පදිංචි පින්වත් රසිදු හේරත් මහතා විසින්. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න. අපි මේ ලෝකයේ මේ මනුස්ස ලෝකයේ ඉප දෙන්නේ මේ ශසරය ගමන් කරනකොට බොහෝ කාලෙකට පසුව. මේ සසරේ සත්වයා සතරපායි බහෝකට ගමන් කරන මේ සත්වයා සතරාපායෙන් මිදිලා බොහෝ කාලේකට පසුව තමයි මනුස්සලෝකයේ උපදින්නේ එහෙම මේ මනුස්සලෝකයේ උපදිනාය අතරින් මෙ මනුස්සලෝකයේ ශ්‍රේෂ්ටත්වෙන පත්ව පත්වෙන එවගේම පිදුම් ලබන පුද්ගලින් බිහිවෙනවා. ශ්‍රේෂ්ටත්වයට පත්වෙන පිදුම් ලැබීමට සුදුසු ඒ පුද්ගලින් උදෙසා මේ ලෝකයේ ජීවත්වෙන අනෙකුත් මනුෂ්‍යෙන් පුදධපූජා උපහාර දක්වනවා ඒ පුදපූජා උපහාර දක්වන්න සුදුසු නොය ක්‍රමතියෙනවා අපි දන්නවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගෙනගන්න ඒ ධර්මය පිළිපඳීමට උත්සහ කරන ඒත් ධහම්මාර්ග ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි අපේ බුදුරජාණන් වහන්සේට උවන්දනා කරනවා ඒවගේම අපි ආරය මහා සංගරත්නයට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධශාසනයේ වැඩ සිටි උතුම් රහතන් වහන්සේලාට උවන්දනා කරනවා ඒ වගේම අපි ඒ බුද්ධ ශාසනයේ වැඩ සිටිය අනෙකුත් අනාගාමී ඒවගේ සකදාගාමි සෝවාන් කියය ඒ ශ්‍රාවකයින්ටත් අපි වන්දනා කරනවා. අපි මේ බුදුරජාණන් වහන්සේට ඕ වන්දනා කරන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පිරිවන් පාවදාලට පස්සේ අපි බුදුරජාණන් වහන්සේ සිහි කරලා වන්දනා කරවා. බදුරජාන් වහන්සේ වදාලා බුදුරජාන් වහන්සේල වන්දනා කරන්න ආකාර්තුනක ධාතුන් වහන්සේලා සුදුසුයි අපි ඒ ආකාර්ථමනරි ධාතුන් වහන්සේට වන්දනා කරනවා. පළමුවෙන් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා. එකනි බුදුරාන් වහන්සේ පිළුවන් පාවදාලට පස්සේ ඉතුරුවෙන ශ්‍රීදේහය දව දවාල්ුවය පස්සෙ ඉතිරිවෙන ඒ ශරීරයේ ධාතුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ සර්ච ධාතුන් වහන්සට අපි උවන්දනා කරනවා. ඒවාගේ තමයි බුදුරජාණන් වහන්සේ පරිබෝග කරලද වස්තුූන් තියෙනවා. ඒ වස්තුූන් අපි පාරිභෝගික දාතුූන් වහන්සේ ලාලෙස්ත වන්ධනා කරන උදාහරණයක් විදහයට අපි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේදී සෙවන ලබාදුන් බුදුරජාන් වහන්සේ සම්මා සම්බෝධය ලබන අවස්ථාවේදී පරි බොහොග කළ උතුම් ජෛශ්‍රී හා බෝධීන් වහන්සේට අපි හුවන්දනා කරනවා ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ උදෙසා නොයෙක් දේවල් සකස් කරම එක කියන්නේ පිළිම වහන්සේලා ඒ පිළිම වහන්සේලා අප ුදුජාණන් වහන්සේගේ පිළිම වහන්සේල වදනා කරනු බුදුරජාන් වහන්සේ සිහිවීම පිණිසඒවගේ අපි සෑවල් වන්දනා කරන මහත් තූපයන් අපි හදලා එතූපයන්ට වන්දනා කරනවා. මේ බුදු පිළිම වගේ දේවල් අයිතිවෙන්නේ උද්දේසික ධාතූන් වහන්සේලාට උදෙසා කරලද ධාතූන් වහන්සේලාට එවිදින අපි රහතන් වහන්සේලටත් වන්දනා කරනවා. අදාපි ඉගෙන ගන්නේ යන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාල මේ ලෝකයේ සෑවල් සහදලා ඒකයන්නේ තූපයන් සඳලා අන්දනාමාන කරන්න සුදුසුයි කියල බුදුරජාන් වහන්සේ වදාළ පුද්ගලීන් ගැන කියවෙන සූත්‍ර දේශනාව. මෙ ස්ූත්‍ර දේශනාව සඳහන් එෙන්නේ අංගුත්තර නිකායේ දෙවනි පොත්වහන්සේගේ. චතුක්ක නිපාතේ. මෙ සූත්‍රයේ නම තමයි තූපාරහ සූත්‍රයේ. බුදුරජාන් වහන්සේ මෙ සූත්‍රේදි දේශනා කරනවා. චත්තාාරෝ භික්වේ තූපාරහා මහනෙන මේ තූපයන් සදලා පූජා කළ යුතු ගරුසත්කාල කරයුතු වන්දනාම්මාන කර යුතු සතර දෙනෙකි. කත මේ චාත්තාරෝ කෞුද මේ සතර දෙනා. බුදුරජාන් වහන්සේ වදාාරනවා තතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. මේ ලෝකය උපදින සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ විදිහට. ස්තූපයන් සදලා උබ අන්ධනාමාන කරන්න පුදු පූජයි දක්වන්න ගරු සත්කාර කරන්න සුදුසුයි. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා ස්තූප තැනවීම සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පච්චේක බුද්ධෝ තූපාරහෝ. මේලෝකේ පහළවෙන පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා තූපයන් සැදීම සුදුසුයි කියලා බුදුරජාන් වහන්සේ වදාරණවා. ඉළඟට තුන්ගනි පුද්ගලයා තමයි තතාගත සාවකෝ තූපාරහෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා මේ තූපයන් සදල වන්දනාමාන කිරීම සුදුසුී කියලා භාගතින් වහන්සේ වදාරනෝ. හතරවිනිට තමයි රාජාචක්කවත්ති තූපාරහෝ. මේලෝකයේ පහළ වෙන සක්විති රජවුරුන්ට තූපතන්නලා. න්දනාමාන කිරීම සුදුසුහි කියලා බුදුරජණන් වහන්සේ වදාරනවා පළවෙනියට තමයි බුදුරජණන් වහසේ වදාාරන්නේ පළවෙනි ස්තූපර් හදලා ඕහ වන්දනාමාන කරන්න සුදුස පලවිනි කෙන තමයි මේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අපි අහල තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහයට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යනු අතිශයෙන්ම දුර්ලබ අපි මේ බුදුරජාණන් වහන්සේ නමකක ධර්මය තියෙන කාලේ ඉපදුන නිසා සමල්ට අපිට මේක දුර්ල බයි දුර්ල බයිකිවට ඒක හිතර දැනින් නැති වෙන්න පුරුවන්. අපේ බුදුරජාණන් වහන්සේ පිළින්වන් පා වදාලට පස්සේ මහරහතන් වහන්සේලා ඒත් ආතුන් වහන්සේට බන්ධනා කරනකොට වදාලා බුද්ධෝහවේ කප්ප සතේහි දුල්ලබෝතියෙන්. බුදුරජාණන් වහන්සේලා කල්ප සියයකින්ුවත් දුර්ල බයි කියලා. කල්පයක් යනු අපිට මැනලා ඉවර කරන්න බැරි කාලයක්. වර්ශවලින් මෙපමණයි මෙපමණයි කියලාපිට ඒ ගනං හදලා බලන්න බෑ කියලා බුදුජාන් වහසේ වදාලා. බුදුරජාන් වහසේ කල්පය කියන එක නොෙක් උපමාවලින් අපිට පෙන්නලා දෙන්න. එක අවස්ථාව භික්‍ෂූන් වහන්සේ නමක් බුදුජාන් වහන්සේ අහනවා සාමීනී භාග්‍යතුන් වහස කල්පය කල්පය කියනම් මේ කල්පය කියන්නේ කොපමනද්ද කිය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඒක උපමාවකින් ඒ භික්ෂූන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් භික්ෂුව මේ කල්පය කියන එක මෙන්න මේ විදිහයට මේ උපමාවෙන් දරා ගන්න කියනවා යොදුනක් උස යොදුනක් පල් යොදුනක් දි විශාල ර් ගල් පර්වතයක් තියෙනවා මෙන්න මේ ගල් පරවතය යොතුනක් කියන්නේ දැන්කාල හැටිට කිලෝමිට දායක වගේ ප්‍රමාණයක් ඇවම හතක් පමණ මෙන්න මේදිර කිලෝමිට්‍ර දහයක් උස දහයක් පල්ල දහයක් දිග මේ ගල්පාර්වතය එක් තරා පුරුෂයෙක් ඇවිල්ලා අවුරුදු සියයකට වතාවක් එක වතාවක් කසි සල්ුවකින් මේ මු ගල්පර්වතයම පිස දමවා මේ අවුරුදු සියයකට වතාවක් ඇවිල්ල මේ පුරුෂයා මේ ගල්පාර්වතය පිසද ඇමීම නිසා ඒ පිස දැමියම හේතුවෙන් යම් කිසි දවසක මේ ගල්පාර්වතය ගෙවිලා ඉවර වෙනවාද කල් පරොතය ගෙවිලා ඉවර වුණත් කල්පෙඉවර නෑ කියනවා ඒසා විශාල කාලයක් කල්පය කියන්නේ අන්නේ වගේ කල්ප සයකින්වත් බුදුරජාණන් වහන්සයා පහළවම දුර්ල බයි කියලා අපේ මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට කියා සිටියා පින්වත්ති බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙන්නේ බොහෝ කාලයක් තමන්ගේ කැපකිරීම් කරලා අපි දන්නවා දස පාරමිතා කියලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී ඒත් දස පාරමිතා තුන් ආකාරයකට පුරනවා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියල මේසඳ හඋන්වස ශාල කැප කිරීමක් කරනවා තමන්ගේ ජීවිතය දන් දෙනවා තමන්ගේ ඇස් දන් දෙනවා තමන්ගේ ශරීර අංග දන් දෙනවා තමන්ගේ ලේ දන් දෙනවා තමන්ගේ මස් දන් දෙනවා හිස්ස දන්දනවා එවගේම පිරිඳ දන් දෙෙනවා. ප්‍රාණය හා සමාන දවාදරුවන්දන් දෙනවා තමන්ට ලැබෙන රාජ්‍යන්දන් දෙනවා තමන්ට ලැබෙන වස්තු මිලමුදල් සියල්ල දන් දෙනවා. මේසා විශාල කැපකිරීමක් මහා කාලයක් තිසේ අපේ බුදුරජාන් වහන්සේ භෝෂත් අවදිය පෙරුම් පිරවා කල්ප අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක්. මෙන්න මේවාගේ විශාල කාලයක් මහා කැපකිරීමක් කරල තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට ධර්මය උපද්දවන්නේ ඒ ලෝකයට උපද්ධන ධර්මය අපි බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනය විදි අපි දරාගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ තමයි ධර්මය උපදන්නේ බුදුරජාන් වහන්සේ ශ්‍රීමෝකයෙන් ධර්මය වදාලර පස්සේක බුදුජාන් වන්සේගේ ධර්මය බවට පත්ව එතකොට මේ ලෝක සත්වයාව මේ දුක්විඳය ශාසරෙන් එතර කිරීම පිණිසයවඋන් වහන්සේ දුක්හන් දරාවක් මිඳලා ඒසා කැපකිරීමක් කරලා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්නේ ඒ සම්මා සබුද්ධතයට පත්වනාට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකේ බොහෝ සත්‍ය අටචේත සලසනවා බ්‍රහ්මයින් දෙවියන් මනුෂ්‍යයෙන් කියන මේ පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය හලා මේ සසරදුක නිමා කරනවා නැවත මේ සසරට නොපැමිණ විදිහට මේ සසරදුක නිමා කරන ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පිදුම් ලැබීමට සුදුසේ ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ධාතු චෛත්‍යන්ස ඉදි කරලා ඒ දහතු චෛත්‍යයන්ට වන්දනා කිරීම සුදුස්සේ. බුදුරජාණන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන් ගැන කියන්න කලින් ඒ බෝසතාන් වහන්සේලා උදසයිදිී වල චෛත්‍යයක් කතාවක් මොම කියන්න අපේ බෝස්ථාන් වහන්සේ මේ සසරේ ඒ බුද්ධත්වය සඳහා පාරමි ධම්පුරණ කාලේ කරලදයම් කිසි පාප ක්‍රියාවක් හේතුවෙන් අකුසලයක් හේතුවෙන් උන්වහන්සේ ඉපදුනා තිරිසන්න අපාය වඳුරු යෝනී වඳුරු යෝනිී ඉපදුනත් වඳුරන් අසූදාහකට නායක. ඉපදුන්නේ හිමාලවනේ මේ හිමාලවනේ ගඟක්කයිනේ ගංගායිනේ ගංගානම් ගංගායිනය තිබුණ ලස්සන අඹගක් විශාල අඹගක් මෙන අඹ ගහය හැදෙන ගෙඩී සාමාන්‍යෙන් අඹගෙඩිවල්ඩරා විශාලයි සාමාන්‍යයෙන් කලයක ප්‍රමාණයක් කියෙන මේ අඹගෙඩියා ඒවා හැමතනම හැදෙන්නෑ හිමාලවනේ හැදෙන විශේෂ අඹග මේවා පුදුමාකාර රසයකින් යුක්තයි කියෙන මේ අඹ ගහේ අඹ හැදෙන කාලෙට මේ වඳුර රංචුවත්තෙක්ම වඳුර රජතුමා ඇවිල් මේ අඹගහෙ අඹ කනවා මේ අඹගහයඒක්කා අත්තාක් මේ ගඟට නැමිලා තිබ්බා අඳුරු රජතුමා බෝස්තාන් වහන්සේ කල්පනා කර මේ අත්ත නිසා ඉදිරි කාලයේදී අපිට බයක් ඇතිවෙන්න පුළුවන් එ නිසාය වඳුර රංචේ සියලු දෙනාට දැනු දුන්නා මේ අත්තේ මල් පිපෙනවනම් ඒ වගේම කුඩා අඹ ගෙඩි හට ගන්නවන ඒ සියල්ලම කාලාදාන්න කියලා ඒ අම්ඹ ගිඩි විශාල ප්‍රමාණශයකං ඉඩ තියන්න පහකිවා ඒ කහලා ඒ වඳුරු රංචුව ඉන්න කට්ටිය ඒ වඳුරු ටික ඒ ගඟට නැවිල අතිබිච්ච අත්ය තිබුණු මල් හටගන්න කාලට මල් පවා කාල දැම්ම අත්තේ ගෙඩි හටගන්න තිබුන්නේෑ නමුත් කාලයක් යනකොට ඒ අත්ේ දදිමි ගොටුවට වැහිලා එක අම්ඹ ගෙඩිය ෆොඳට හැදනාා ඒ අම්ඹ ගෙඩිය ඉදිලා නටුවෙන් ගිලලා ගඟට වැැටුනා කිසි කෙනෙක් දැක්කෙන මේ ගඟ දිකේ අබගෙටිය පහලට කියා ඒකාලෙ බර නැසහිටපු රජතුමා ගංගා නම් ගන්ගේ දිය කෙලින්න යනකොට ඒ ගඟට බහින ස්ථානයට ඉහලන පහලනුයි දැල්ලලෙනවා උඩහන්ගෙන ගලාගෙනන ජලයත් එක්ක එන දේවල්ලින් අනතතුර රජ මා සිදුවෙන් නැතුවෙෙන් කෑල්ලියෙන්වා පොටේන මේ රජතුමාගේ වාදීන්න නැති වෙන්ඩේගේ භයානක මත්සේගින් රජතුමාට හානින වෙන්න ඉහලනුයි පහලනනි දෙකම දැල්ලනවා රජතුමා දවසත් මේ විදිහට කඟට කිහිල්ලා ස්නාානය කරලා ගොටටාවට පස්සේ එදීවරයෝ දැල් ස්ව ඔස්සනකොට අර දැලක අරාභ ගිටිය පැටලුුණා රජතුමාන් කොද කලේ ඒ අම්ඹ ගිටියක එන්නගෙන ඇහු අනිත් ඇගේ මේ මොකක්ද කියලා දන්න පස්සේ න ඇවිදින්න එක් ගැෙනෑ විල්ලා ඒගොල්ලගින් හවා ඔබලා දන්න අද මේ මොකද්ද කියලා ඒ වනේ ඇවිදිෙන මිනිස්සු කිවා මේකනම් මේ හිමාලේ හැදෙන අඹගඩියක් රජතුමා විශවාස කරන මේ අම්පගෙඩියක් කියලන කො කළලයක් වි විතර විශාල අම්පගඩියක් රජතුමා වෙනකොට දැකල තිබුන්නේ රජතුමා විතරක් නෙවේ පිරිසේ කිසිමගෙනක් දැකල තිබුන්නේ. රජතුමා අමකද කළේ ඒ අම්ඹගෙඩියෙන් කෑල්ලක් අපල අර වන ඇවිදි මිනිස්සට දුන්න මනුසයක කෑව ඊට පස් යන්තපපුර වැසියන්ටයි ඇම තිවරුන්ටයි දුන්නා ඒකොල්ලගේ රසනහර පිනාගියා රජතුමත් අඹ කෑල්ලක් කෑව. කෑවට පස රජතුමාටේ අඹ ගිඩියේ තිබුලු හට හිතේ ආශා වැති වුණ. රජතුමා ඇහුවම් මේ කොහෙද තියෙන ඇත්තේ. මිනිස්සු කිව්වා මේක ඇත්තේ මේ ගඟායිනය කෙලවරේ උඩා විමාලයට පැත්තේ. රජතුමා තමන්ගේ පිරිස එකුතු කරගෙන සේනාවකුතු කරගෙන පහුරු බැඳල නැව හදාගෙන ගඟදිගගේ ඉහල්ට යාත්‍රා කර යාත්‍රා කරලා අර ගහතිය තැන හොයා ගත්ත හොයාගෙන එතන යට ඇඳන් පනවල ඒ අම්ඹගයේ ගෙඩි කාලා කෑමත් උයාගෙන කාලා එතන යට නැවතුුණ එදා රෑ අර වන්දුරු නායකයා බෝසත් වන්තුරු නායක ඇතුළු පිරිසැවිල්ල මිනිසුන්ට දැයින් ඇතිවෙන්ට අර ගහේ අම්ඹ කඩන්න ගත්තා අම්ඹ කකා ඉන්නකොට එතැ හිටපු හේවායකුට ඇහනු අ සද්ද. කෑගහලක වන්න වඳුරු ඇවිල් අඹ කනවා රජතු මත්තාව දුණ ඉක්මට් කිව්වා අපි වදරු මසුත් ම අමබත් කම ඒ වඳුරොටික විදලා බිමදාා පල්ල. මේ වඳුරු රංච මරණ බයින්ත ඇතිගත්තා. මරණ බයින් තැති අරගෙන කරගන්න දෙයක් නෑ කෑගහන්නගතා බයන්නා වඳුරු නායකයට කිවබිද මරන්නයි යන්න බෝසත් වදුරක ම ඉන්නකම්බයන්න එපා කියලා ඒ ගහය මුදූනටම නැගලා ගඟ පැත්තර පාත්තවෙ ති බිච් අත්තකට නැගලා ගඟෙන් හා පැත්තට දුු සිජියක විතර ප්‍රමාණයකට පැන්න කියන පඳුලක් ඇතුළට වැඩනා වැටල එහා පැත්තෙන් හොඳ වැලක් කඩාගෙන ඒ තමන් පැනපු දුර හිතෙන් මන්න ගඟෙ හිදම් මෙච්චරයි ගඟ හ පැත්තික් ගහේ බඳන්න මෙච්චරයි කියලා මැනලා ඒ එහා පැත්තික් ගහේ වැල ගැට ගහලා පැත්ත මන්ගේ ඉනය ගැට ගහ ගත්තා නමුත් තමන් ගනය ගට ගහන ප්‍රමාණය ඉතින් මැනගත්ති නෑ. ඊට පසේ මෙහා පැත්ෙ ගංයරද එහ පැත්ත ගහට පැන්නා පන්නකොට අත්තා අල්ලගන්න විතරයි වැලේ දිග තිබුණේ ගහට ගොඩ වෙන්න දිගමදි පදුරු රජතුමා බෝසත් රජතුමා කිව්වා බෝස්සාන් වහන්සේ මං මෙහෙමෙඉන්නම් මගේ පිටදිගෙන් මේ වැලට නැගලා එහා පැත්තර සුවස හිතර වෙන්න රැ හිට බොඳර බෝස්තාාන් වහසට න අමස්කාරලා තමන්ගේ රජතුමාට වන්දනා කළ එතිනින් රජතුමාගේ පිටට නැගල වැලදිගේ එහ පැත්ත සෝසේහිත එතර වුණා දැම් මෙතින පහල ඉඳම් බලාගෙනඉන්නවා රජතුමා මිනිස් රජතුමා බරණැස් රජතුමා පහල ඉඳම් බලාගෙනන්නවා. අවාසනාවට මේ රැලේ රැලට එකුතුලා හිදිී හිටියා රිලා යෝනියය උපන් දේවදත්ත සසරේ බෝස්තාාන් වහන්සේට වෛර බැඳපු අසත් පුරුෂය. රිවමකදකරේ දේවදත්ත ගහ ඉහලමත්තට නැගලා උඩ ඉඳම් පැන්නම් බෝස්ධාන් වහන්සගේ පිට උඩට ඒ පැනපු ඒ වේගට බෝස්ධාන් වහන්සේගේ ලෑට් කැඩිලලා හදවත තුවාල වෙලා ලේගලන්න ගත්තා. එහෙමම ඒ දේවදත්ත ්‍රලායෝනිිප ඉපු දේවදත්ත ගෙන් හාහරය තෙරවුුණ පහල ඉඳම් රජතුමා බරණෂ රජතුමා පුදදුම වෙලා බලඉන්න තමන්ගේ රැල බේරගන්න තිරිසන් යෝනිය උපන් රජෙක් මේ වඳුරයෙක් රජෙක් ඒ වඳර රජා තමන්ගේ පිරිස බේරගන්න රාච්‍ර පුරාවට මේ දරපපු උත්සාහ දනිසා. උත්සාහ දිහා බලාගෙනඉන්නවා. රජතුමා අංකොද කළේ අර තමන්ගේ හේවායෙන්ට කිවා මේ වඳර මර්‍යපා. බිමට බාන්න කියලා ගංඉවර පැත්ති අත්ත්‍යෙහිට පිහින්ද යටින් ඔරු පාරු එකතුවරලා වලල්ලක් සකස් කරලා. ජාව වඳදුරු රජතුමා පෝොස රජතුමාාව පහල්ට අරගෙන හොඳ සල්වෝලිඉගතලලා දියවලින් නැව්ව. දියෙන් නාවල සියවරක් හිඳපු තෙල්වලින් ඒ රජතුමාගේ වඳුර රජතුමාගේ තුවාලවල මේ ගෑවා. වඳු රජතුමාගේ හ ඔබ කෞ්ද කියලා ඒ මඳදුු රජතුමාකිව මම මේ රැලේ නායකයා. තිරිසා නියෝන එපදුනත් සසරේ පොරනුලද පින් නිසා. මනුෂ්‍ය කටහඩින් කතාතරන්නවා. බෝසත් වඳුර රජතුමා කිකු මම මේ රැලේ රජතුමා මගේ පිරිසට යම් බයක් උපන්නද ම ඒකින් ඒ කොල්ලං ගැලෙව්වා ඒක රජතුමගිගේ යුතුකමක් ඔබත් ඒ විදුරුගේ පිරිස පාලනය කරන්න කියලා ඒ බෝසත්වාන රජතුමා මිය ගියා. රජතුමා කල්පනා කරා මිනිසුන් අතරවත් මේ වගේ රජවරු නෑ දුර්ල බයි මේසේ මෙසේ පුද්ගලයෙක්නවී ශේෂ්ට පුද්ගලයෙක් කියලා ඒ බඳුරු රජතුමාව ආධහනය කරන්න ලෑස්ති කරා ගැල් සියයකින් දරගැනල්ලා චිත්තකයක් සකස් කරලා තමන් ්‍යන්තපපුර කාන්තාවන්ටත් කිවවා රජ කෙනෙක් මියදුනාම කාන්තාව ඇඳ පැළගන්නඩ විදිර ඇඳගේ නැවිල්ල ඒදේ හට ගෞරෝ දක්වන්න කියලා ඊට පස්සේ වඳුරු රජතුමාගේ දේහ දවලා ඒ වඳු රජතුමාගේ හිස්කාපල කපාලය රජතුමා අරගෙන එකට වන්දනා කරලා. තමන්ගේ කොන්තේ ඉස්සරහියි, ජයකොන්තේ ඉස්සරහයි හඳවගෙන ඒ රන්වලින් සරසලා ජයකොන්තේ ඉස්සරහයි රඳවගෙන අරගෙනාව බරනැසට අරගෙන ඇවිල්ලා. හතරමං හන්දිියක ස්තූපයක් කරවලයගේ නි්ධන් කරලා. ඒ ස්ථූපේට වන්ධනා කළ යම් කෙනෙක් ඇද. ඔහු දෙවුලෝ එපදිනාකිෙනවා. ඒ වදුරු කුලේ ඉපදිලා ඒ වන්දුර කුලේ පදිච්ච. ොස්තන් වහන්සේ හිස්කමට වදනා කළ නිසා දෙව්ලොෝ එපදනුනම් බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු උන්වහන්සේලාට වන්දනා කළොත් ඒත් දහතු චෛතීකට වන්දනා කළොත් අපට රැස්සෙන පින කොපමන ඇත්ත. අපේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සසර දුක්විඳ ගැෙන යන මේ සත්්‍යයක් කෙරේ අනුකම්පාවේ තමන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ ශ්‍රී දේහය දැවීමෙන් පස්සේ අධිෂ්ඨාන කළා ශ්‍රීදේහෙ දැවිමෙන් පස්සේ ධාතුන් වහන්සේලා බිඳී විසිරීයත්වා. තමන්ගේ ශරීරයේ ඒ ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට ඒවගේම කඩ සහල් ප්‍රමාණයට මුම් පිළි ප්‍රමාණයට බිඳී පෙන් වෙලා යන්න කියලා. ධාතුන් වහන්සේලා සත්නමත් නොබිදේවා කියලා අධිෂ්ඨාන කළ. ඒ තමයි ලලාර ධාතුන් වහන්සේ. න්තධාතුන් රදනක ධන්ත ධාතුන් වන්සේලා හතර නමත් අකු ධාතුන් වහන්සේලා දෙනමත් එහැ අනෙත් සියල උම ධාතුන් වහන්සේලා අබ ප්‍රමාණය කඩ සහල් ප්‍රමාණය මුම් පිරි ප්‍රමාණයට බිදීබෙන් වුණා බුදුරජාණන් වහන්සේ පිරිුවන් පා වදාලා කියලා ආරංචයට අජාසත්්‍ය රජතුමා තමන්ගේ සේනාමත් සංවිධානයකරගෙන ඉස්සලා පණවිඩියක් ඇව අපිට මමත් ශෂ්ට්‍රීෙක් බුදුරජාන් වහන්සේ ශස්ත්‍රයේ ඒක නිසා මට බුදුරාන්හන්සේගේ ධාතුන් වහන්සේ අවශ්‍යය කියලා පණවිඩේ යව්වට ධාතුන් වහන්සේලා ලැබෙන්නේ නැතිවේ කියලා සැකයට තමන්ගේ චතුරන්ගි සේනාව මරගෙන හිල්ල කොසිනාරාව වටකරා මේ විදිහටම බුදුරජාන් වහන්සේ පිරිණුවන් පෑවා කියලා ආරංචි වන විශාලාව ලිච්චවිෙනුත් කොසිනාරාවට කරා කිවොල්ුවත් පර හිටපු ශාක්‍යයන් ලිච් විශා කොසිනාරාව වටරා ඒවගේම අල්ල කප්ප රට කියන ඒ රටේ හිටපු බුල රජ දරුවෝ කියලා ඒ පිරිසත් කුසිනාරාව වටකරා රාමගාමේ හිටිය කෝලියෝ කෝලියනුත් තමගේ සේනා වර්ගෙනවා වේට දීපේ වේට දීපක කියන බ්‍රහ්මණය ඒවගේම පාවානුවර පාවානුවර මල්ල රජවුරු ඒ වගේම ඔන්නො කියන හත් පිරිස කුසිනාරාව වටකර කුසිනාරටලා වට කරලා කුසිනාරාවන්න මල්ල රජිදරුවන්ගේ ධාතුන් වහන්සිලා ඉල්ලුවවා ඔයගොල්ලු දෙන්නැත්තං අපි යුද්ධ කරනවා කියලා මුළල කුසිනාරාවම සේනාවන් හතක් කුසින් වට කරලා. හරිටනිකා රාජ්‍යයක් අල්ලනට හොඩ අමාරු වැඩක් වගේ ඔවුන්ට ඒ තරමට බුදුරාන් වන්සකකි ධාතුන් වහන්සිලා වටිනෝ මොකද ඒ කාලෙහිට පපුමිස්සන්ට බුදුරජාන් වහන්සේගේ වටනාම බදුජාන් වන්සේ කියන කෞුද කියන එක හොඳවට දැනගෙන හිටිය. ඔවුන් ඔවුන්ගේ දේසිම් බුදුරජාන් වහන්සේ දැකළ තිබුණා. බුදුරජාන් වහන්සේකි ධර්මය ඔවුන්ගේ දෙසවනින් අහල තිබ්බා. ඒවගේම ඒ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අසිරිය හොන් දැකළ තිබුණ. එනිසා ඔඋන්ට බුදුජාන් වහන්සගේ ධාතුන් වහසේ වසන වන්දනා කරන්න. ද්‍රෝණ කියන ප්‍රහ්මණයක් ඉදිරි පත්වෙල මේ ධාතුන් වහන්සේලා කොටස් අටකට බෙදල තුන්නා. ද ර ්‍රෝන ්‍රහක්්ණය ඒ ධාතුන් වහන්සේලා බෙදපු නැලිය ඉල්ලගත්තා. පිරිස වෙහ ලගියයාට පස්සේ මෝරිය රජදරුව පිප්පලී වනේ හිටපු මෝරී රජදරුව වෙල්ල ඒගොල්ලට ධාතුල්ව නමුත් දෙන්න ධාතුන් වහන්සේලා නෑ. චිත්තකයේ දවල ඉතුරුුණාට පස්සේ ඉතුරුණු අගුරුුවේගොල්ල අරංගියයා. ධාතුන් වහන්සේලා අරංගිය අට පිරිසයි. ඒවගේම මේ දාන් වහස බෙදපු ද්‍රෝනණයන ්‍රහ්මණයයි. අර අගුරු අරන්ගය මෞුරු රජ දරුවයි එකතු වෙලා පළවිනියටම ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ස්තූප දහයක් දඹදිව හැදවා. ඊට පස්සේ මාකශ්‍ය මහරතන් වහන්සේගේ අනු දැනුම් මත අපේ අජාසත්්‍ය රජතුමා රාමගාමේ කෝලියන්ග තිබුණු ඒත් තූපේ හැරෙන් අනිතූප පහත්තේම ධාතුන් වහන්සේලා අරගෙන රජගහනුවර වනයක විශාල ධාතු නිධානයක් කළා. අනාගතේ තීර්තගයන්ගේ මේ ධාතුන් වහන්සට යම් කිසි පද්‍රයක් එල්ලවේ කියලා එතන ධාතුන් වවාස නිධන් කලා. ඊට පස්සේ ධර්මාශෝ අධිරාජයි ධාතු ධාතුන් වහන්සේලා එලියට වඩම්මෝලා දඹදි අසූ හාරදාහක් චෛත්‍යය නිදි කළා.ඒවගේම රාමගහමේ කෝලියන්ගේ. චෛත්‍යය තිබුණු ඒ ධාතු කරඩුව චෛත්‍ය බිදීයෑමෙන්ගඟෙන් මුහදට ගිහිල්ලා මුහදෙන් නාගභාවනයේ නාරජවුරය කාරගත්තා. පසුකාලිනව ඒ ධාතු කර්ඩුවත් සමගම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අපගේ රුවන්වැලි මහසෑයේ නිදන්නනාා. මේ ලෝකයේ මෙ තුන් ලෝකයේ බුදුරජාණන් වහසේගේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක තැන් නිදන් කල්ලා. අදපු සෑය තමයි අනුර අධපුරේ තියෙන රුවන්වලින් මහාසෑය ඒ නිසා පීකට කියනවා මේ බුද්ධ සාාසනයේ මහා සෑය කියලා ඒ සෑයට වන්දනා මාන කිරීමෙන් ඒවගේ අනෙකුත් බුදුරාන් වහන්සේ උද සාහිදිරීම් ඉදිවුණ සෑයවල්වලට වන්දනා කිරීමෙන් අපිට සුගතිකාමි පිනක් ඒවගේම අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ චතුලාර සත්‍යය අවබෝධ කිරීමට උපකාරයවන පිනක් රැස්සෙන. පොඩි කතාවක් කියන්න මීට කල්ප තියකට කලින් මේ ලෝකයේ පහලො වනා සිකී කියන බුදුරජාන් වහන්සේ. ඒ සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටියා සිකන්්ඩී කියලා සහෝදෙරේ. සිකී බුදුජාන් වන්සේ පිරනුවන් පවදාලට පස්සේ ඉදි වුණ ධාතු චෛත්‍යයක් ඒ බුදුරජාණන් වහන්සේගේ දීර් ගාවිශෂ නිසා ධාතුන් වහන්සේලා විශරෙන් නෑ ඒක ගණවෙනවා. මේ ධ ධාතුන් වහන්සේලා පට රන් දාගොබක් ඉති වුණා එක අනිින් ැනු. ස්තූපයක් මේ ස්තූපය මිනිසුන් වන්දනා කළ දවසක් මේ සිකණ්ඩී කියෙන් රජතුමාට හිතුනා තමන්ගේ සහෝදර බුදුරජාණන් වහන්සේගේ සෑයට මල් පූජාවක් කරන්න තමන්ගේ පිරිසත් එක්ගෙනි හිල්ලා මේ සෑයට මල් පූජාවක් කළ රජතුමා මල් අරගෙන පේසාාවලල්ල තිීතිය යන ලකු විශාල මල් පූජාවක් රජ කෙන්නුගේ මල් පූජාවක් රජතුමා මල් තිීතිය යනකොට පේසාාවලල්ල තියපු එක මක් සුළඟට බිමවැරුම ළඟහිටපු සේවකය මේ මලාරින් රජතුමාට දුන්න. රජතුමාය සේවකය අධහා බලලා මේක ඔබම පූජා කරන්න කිව. ඒ සේවකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකර කර සෑ වටත් තුම් වටක් පැදකුණු කරලා ඒ සෑයට ඒ මල පූජා කරා. බුදුරජාණන් වහන්සේගේ සෑයට මලක් බුදුගුණ සිහිකිරමේ සිහිරමින් පූජා කිරමේ විපාකය වශයෙන්. හ මරින් මත දෙව්ලොව ඉපතුුණ කල්ප තිහක් යනතුරු දෙවුලොව අපේ බුදුරජාන් වහන්සේ කාලය මනුස්ස ලෝකෙටනවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස්‍ය ලෝක ඉපදිලා පැවිදිල අරහත්යට පත්වෙනවා තමන් අරහත්යට පත්තිම පිණිස කළ පිනකුමක්ද කියලා පිටි පස්සට පුම්පේ නිවා සංුස්ස්‍ය ඥානයෙන් බලනො තමයි දකින්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිකී බුදුරජාන් වහන්සේගේ රන්දාගවට මලක් පූජා කළ පින යෝනිසෝ මනසිකාරය එක කියන්නේ බුදුගුණ සිහිකරමින් නොුවනිින් තුව බුදුගුණ සිහිකරමින් ඒ සෑයට මලක් පෝජාකිරින් හිතල බලන්න එක මලක් බුදුගුණ සිහිරමින් එක මලක් පූජා කර පිනෙන් කල්පතියක් දෙවුලොව විපාකය එතනින් අවසන් නුනෑ එතනින් ඉවරු නෑ. පවිපාකය මනු ලෝව ඉපදිලා බුදුරජාණන් වහන්සේ නමක් ඉපදුන්න කාලේක මනුලෝව ඉපදින්න සලස්තුලා ඒ පිනෙන් චතුරාර සත්‍යවබෝධ කරල දුන්න මේ වෙනකො ලංකාේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු චෛත්‍ය කොච්චර නම් තියෙනවද. අපිට බුදුගුණ සිහිකරලායේ චෛත්‍යයන් ඒ ස්තූපයන් වන්දනා කිරීමෙන් කොපමන පිනක් රැස් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඒ බුද්ධ ශාසනය අවසන් වෙනකොට නොපෙනී යනු. එකටකිවත් ධාතු පර නිර්වාණය කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ධාතුන් වහන්සේලා මේ ලෝකයේ නෑ. ඒ කාලය වෙන කංවිතර අපිට මේ ධාතුන් වහන්සේලා වන්ධනා කරමින් මේ විදිර පින් රැස් කරගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වන්සේ වදාාරනවා පසේ බුදුරජාණන් වහන්සේලා සුදුසුී මේ විදියට ස්තූපයන් තනලා ද පූජා පවත්ව වන්න බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොට විශාලාව ඇති වුණා දුර්භීක්ෂයක් ඒ වගේම අමනුෂ්‍ය බයක් ඒ වගේම තවත් ඇති වුණා ඒ හේතුන් නිසා දුර්භීක්ෂයි අමනුෂ්‍ය භයත් එක්ක රෝග බය මේ විදිහට මේ තුන් බියත් එක්ක මේ විශාලා මහනුවර විනාස වෙන්න පටන්ගත්තා විශාලාවේ හිටපු ලිච්චවීන්කොද කළේ රජගහනුවර වැඩ සිට ුදුජාන් වන්සට ආරාධනා කළා අපගේ රාජ්‍යයට වඩින්න කියලා. බුදුරජාන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ආරාධනව පිළිගත්තට පස්සේ බිම්බිසා රජතුමා කියා සිටියා ස්වාමිණී භාගතුන් වහන්ස ොහොම පොඩ්ඩක් වැඩඉන්න මම රජගහනුවර සිට ගංගාන නදයට පාරසකස් කරන්න ඔබව වහන්සට වඩින්න හිිසා රජතුමා යොදුන් පහක දුර පොළොව සමතලා කරලා ගල්බොරු නිිවත් කරලා ඒ වලවල් පුරවල පොළොවෝ සකස් කරා සුදු වැලී ඇතිරුවා ඒවාගේ ධනක් ප්‍රමාණයට පාට පහේ මල් පස්පියුම් ඇතිරුවා බුදුරජාණන් වහන්සේට චාත්‍රපිට චත්‍ර නංවල ඒගේ සංගයලත් චත්‍රපිට චාත්‍රනංවල ඒ යොදුන් පහ දවසකට යොදුන ගාන යොදුන යොදුන විහාර සකස් කළ දවසකට යොදුන ගානේ ඒ යොදුන් පහ වැඩැම්මෝ. ඊට පස්සේ බුදුරාණන් වහසේ ගංගානම් නධදිහරාහිතය වෙනකොට ගංගානම් නදිය හිටපු නාගයොත් බුදුරජාණන් වහන්සේට උපහාර දෙයක්වවා ගංගානම් නදී යොදුනක් දුර තිබුණ කියවා.ඒ යුදුන පොරහාවට පස්පියෝොම් පිබුණන කියනවා. ්‍රහ්මයෝ දෙවිවරු බුදුරාණන් වන්සේ චත්‍ර හළලුව ජ න්ස ං න් දී හ පැත්තර ශලා මහනුවර ඩී තියනකටම පොකරු වැස්සක් වෙටිලා විශාලා මහනුවර හිටපු අර අමනුෂ්‍යය නිසා අමනුෂ්ට බියනිසා රෝගවියනිසා මියගිය ඒ මිනිස්සුන්ගේ මලසිරුරු ඔක්කොම ගහගෙන මුහදට ගියා. ඊට පස්සේ ඒ විශාලා මහනුවරට ගංගානම් නදීන යොදුම් තුළක දුර විශාලා නුවර ලිච්චි වී රජෝර්රවිසින් ලස්සනට සූදානම් කලා. අර විදදිහටම පොළොුව සමතර කරලා වැලි අතුරග පස් පියුම් විසුරුවලා ඒ ගොල්ලො සූදානම් කලා බුදුරජාන් වහන්සේ විශාලා මහනුවරට වැඩල්ලා දුර්භීක්ෂය දුර කරලා නැවත වඩින්කොට ආය සැරයක් අරවගේම ඒ මාර්ග සර්සලා බුදුජාන් වහන්සට වඩින්න ලස්සන ඔරු පාරු සකස් කරලා ආ පෞුරජ ගහනුවරට වැඩිය අරවගේම දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ චත්‍රවලින් ඉහලට ආවරණය වෙලා ව සුදු වැලි ඇතුරෝලා පස්පියුම් මිසුරෝල ධන ළඟට එනකා. බුදුරජාන් වහන්සේ රජගහුට වැඩියට පසේ භික්ෂූන් වහන්සේලා වදාළ හරි ආශ්චර්යක් මේක කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මේක බුද්ධානු භාවත් දේවනු පහයවත් වේ මේක පෙර කළ පිනක විපාකයා මොකක්දේ පින බෝස්ධන් වහන්සේ ඉස්සර කාල දවදිය ඉපතිල ඉන්නකොට නම සංක කියලා බ්‍රහ්මනේ ට හිට සුසීම කියලාපුතේ ඒ පුතා අවුරුදු දාසේදී ශිල් පහදාරන්න බර නැස හිටපු තමන්ගේ සහෝද මේ මිත්‍ර බ්‍රහ්මණයක් ළඟට ඇහ්වා ඒ මිත්‍ර බ්‍රහක්්මණයා මේ සුසීම කියන තරුණට හොඳට ශිල්පි ගැන්නවා. ශිල්පිගාල ගුරුණුවට පස මේ සුසීම කියන තරුණට මේකේ මුල්ල පේනවා ඒගෙන ගත්ත ශාස්ත්‍රයේ මැද පේනවා කෙලවරක් පේන්නේ සුසීම රුණයහවා ුරුතුමනනි මටම ශිල්පේ ශාස්ත්‍රයේ මුලපේන මැදපේනවා කෙලවර පේෙන්න. ගුරුතුමත්කිව මටත් එහෙමයි සස මේක මුලේ මැදපේනවා අග පේනෑ කියලා. සුසී මැහෝවා ඇතකොට මේ මුල මැදාග දන්න කවුරවර ඉන්නද. ආන්න තර ඉස්සි පතන කියන ඒ වනේ වැඩයින්නයි ිසිවරු ඒ ගොල් ගාරිකයොත් මේක දැනගන්න ොළුවන්කි. පතෙට ාමත ට පස බුදුරියයන් වහන්සේලා ඒ පසේ බුදු ජාන් වහසේල වන්දනා කල් ඇහවා මට ඔබහන්සේලාගේ ශිල්පය දෙන්න පුළුවන්ද කියලා. ඔහොම බෑ පැවිදිවෙන්න ඕනැකිව. පසේ බුදුරයන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේෑ. නමුත් ආි සමාචාරකවත් මේ විද්‍යට සිවරපොරුවන් මේ විත්තර කරුරන්න මේ දි පැවිදින්න ඒ දේවල් ඉගැන්වා. පින මෝර්ල තිබන හින්ද ඒ සුසීම තරුණයක් ඉක්මනිම පසේ බුද්ධත්තයට පත්ව වවා. බර නැස පුරා පුන් සදක් වගේ දියුණ කියන පසිද්ධයට පත්වෙලා නමුත් අල්පාවිෂ ඇතිව පිරිුවන් පෑවා මිනිස් එකතු වෙලා ඒ සුසීමමකන පසේ බුදුරජාන් වහන්සගේ ධාතන් වහන්සේලාරගෙන නගරේ මද සෑයක් හැතුවා. අර සංක කියන්න බෝසත් බ්‍රහක්්මණය පසුකාලින වා තමන්ගේ දරුව හොයාගෙන බර නැසට දරුව දකින්න නෑ මිනිස්සුන්ගෙන් ඇහුවා අහවල් බ්‍රහක්්මණය ගාව ශිල් පහදාරන්න මගේ සුසීම කියලා පුතාව ඔයගොල්ලො ඒවා දන්නවාද එතකොට එ නගර වැසියෙක්වා සුසීම කියන්නේ එත නිගෙන කෙන ඊට පසෙ පසේ බදුරාන් වහන්ස නමක් කියලා මේ නගරේ පුන් සඳක් වගේ බැවලල්ලා පිරිණුවන් පෑව ආන්න අහවල් තැන දහතු චෛත්‍යය තියවා. සංකප්‍රහක්මණයට තමන්ගේ දරුවා නැතිීමෙන් බොහෝ දුකක් කටගත්තා පොළො වැතිරිල්ල පස් විසුරෝල අන්ඩාඩා ගෙහිල්ලා ඒ සෑ මලුවට ගිහිල්ල බිම තිබුණුවල් පැලගල වලිවත් කර ඊට පස්සේ තමන්ගේ උතුර සල්ලුවෙන් වැලි අරගෙනැවිල්ලලා ඒ සෑ මලුවේ විසිරයෙව්වා තමන්ගේ කෙන්ඩීෙන් පැන්හලා මල් පූජා කර තමන්ගේ උතුර සලුව දජයක් මේ පතාකයක් විදිහයට ඒ සෑ මලුවේ රිටක ගහල එසේ්වා තමන්ගේ චත්ත්‍රය සෑයට පූජා කරලා අඩහඩහා පවගියා ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ සෑ මල්ුවේ තන කොළ ගලොපපු නිසා. රජගහනුවර සිට ගංගානම් නදියතෙක් ඒවගේම ගංගානම් නදීල විශාලා මහනුවරතෙක් පාර සම වනා කියනවා. මිටිතැන් උස්කරලා සකස් කලා කියනවා. ඊළඟට ඒ පසේ බුදුරජාණන් වහන්සේේ සෑ මලුවට වැඩිගෙනත්තාපු නිසා. ඒ යොදුන් අටක් මාර්ගය පුරාවට සුදු වැලි ඇතුරුුණා කියනවා. පසේ බුදුරජාන් වහන්සේකේ සෑයට තමන්ගේ. කෙන්ඩෙන් පැන්ිහෙේ මල් පූජා කළ නිසා තමන් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට අඩිය තියෙනකොටම පොකුරු වැස්සක් වැස්සක් කියවා. ඊළඟට තමන්ගේ දජය තමන්ගේ උතුරසල්ුව පතාකයක් විදිහට පූජා කළ චත්‍රය පූජා කලා ඒ නිසා දිවිය බ්‍රහ්ම චත්‍ර ඒ ගමන පුරාවට බුදුජාණන් වන්සේ දිහිහළේ මිනිස්සුන්ට පේන එස විට තිබුණා චත්‍ර පේනවා. ඔස වන කෙනෙක් පේඩ නෑ ඒ සියල්ල සිදුවනේ ඒ පසේ බුදුරජාන් වහන්සේගේ චෛත්්‍යයට ස්තූපේයට ඔවන්ද නාමාන කළ නිසා කියනවා පුුද්ධ පූජාර් පුදධ පූජා සත්කාර දැක්වුව නිසා බුදුන්වන්සට බුදුරජාන් වහසේ අපට පෙන්වා දෙන්න මෙතනින් පසේ බුදුරජාණන් වහන්සේලා පවා මේ විදියට ස්තූප තනලා පුදධ පූජා ලබන්න සත්කාරල බනු සුදුසී කියලා බදුජාන්හන්සේ වාධාරනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලා සුදුසුවිී මේ විදියට ස්තූපතනලා පුද පූජා සත්කාර කරන්න. එක්කාලයක දඹදිව තරුණයක් නැව්නගල ව්‍යාපාරවලට පිටත්වෙලා ගිය. නැව කුණාවට රොගට හුුණ සුප්පාරක පටනට එ නැව බිදිලා ගියාට පස්සේ හිටපු තරුණයා සුප්පාරක පටුනොට ගොඩ බැස්සා ඉන්දියාවේ. ොඩ බැහැලා ගොඩ බහිවට ඇඳුම්මකුත් නෑ මිනිසු දැක්කාම හිතුවා මෙයා හොඳ තාපසේ ක්‍රහන් වහන්ස නමක් වෙන්නති කියලා මෙයාම ගොද කළේ දරපොතුවලින් ඇඳුමක් හදාගෙන ඇදගත්තා මෙයාගෙනවා බාහිය දරපතුින් ඇඳුදා ඇඳගත්ත හින්දා ධාරුචියය බාහිය ධාරුචය කියලා නම වැටුණා මේ අදය මිනිස්සුන්ගේ පුොදසත්කාර ලබ ලබ රහතන් වහන්සේ නක් විදිට වැඩන්න ඉතිර ඉන්නකොට මෙයාට හිතවත් දිවිලෝ කිටු බ්‍රහ්මණය කැවිල්ලක ඔබ රහත් නෑ පරහත්වෙන මගවත් තන්නේ එ ටැහුවා කොහෙද රහතන් වහන්සිලා ඉන්න ආන්න අහවල් තැන රහන් වහන්සිලා ඉන්නවා සැවැත් නොර ජීත වනාරාමය ඒ රහත්වෙන මග කියා දෙන කෙනා එහෙ ඉන්නවා කිවා ඒ බාවි්‍යධරචීය පයිම් සැවැත් නොරටාව එක තැන එක රෑක් අතකලා කිව ඒ තැනක රැෑවල් දෙගක් ගත්ත කරේ නෑ ධර්මය හනති ු කැත්ත නිසා බුදුජාන් වහන්සේ සවායාගෙන සැවැත් නූරට වඩනකොට බදුරජාන්හස පිඩ පාති වඩලා. ජේතනාරාමියට ගා බුදුරජාන් වහන්සේ පිණඩ පාති වැඩලා එඒ පස නගරයට ගගේ බුදුජාන් වන්සය හොයන්න බුදුරාන්හන්සේහයාගේ නගරයේ සැරිස්කරනට බුදුජාන්හන්සේ දුටු පමින් අඳුනගත්ත පින්ඩ පාත වඩින්නක. ළඟට කිිල්ලක් කිවවා සාවාමී භහගතුන් වහසට ර්ය දේන කරනය. ාහිය මේ පින්ඩ පාත වෙලාවයි. තුන් පාරක් ඉල්වා. බුදුරජාන් වහන්සේ කෙටියෙන් ධර්මය දේශනා කළ. සසරේ පුරපු පින් තිබුම නිසා එවිල්ලේම අරහත්වයට පත්තුමා. බුදුරජාන් වහසේ වෙහෙසෙක් වෙන. බුදුරජාන් වහන්සේග මේ බාහිය ධාරුච්චියය රහතන් වහන්සේ මහරහතන් වහන්සේ පැවිද්ද ඉල්වා. පැවිදද ඉල්වාට බුදුරජාන් වහන්ේ ඇහුවවා ඔබගව සිුරු පාතර තියෙනවද කියලා. ර පාතර හෙන සිුරපාත්‍රහොගෙන ම පැවිද දෙන්න කි සිවරපාත්‍ර හොයාගෙන යනකොට සසරේ වෛරයක් තිබුණු යක්ෂණයක් එළ දෙනකට වැස්සයකට ආවේශවෙලා මේ බාහිය ධාරුචියය මහරහතන් වහන්සේට ඇන්න පපුුව සිදුරු කරගෙන ගියා කුණුගොඩක් අසළම වැඩිලා පිළිනිුවන් පාවදාලා සවස බුදුරජාන් වහන්සේ නගරයට වඩිනකොට අර කසල ගොඩස අසල තිබුණු බාහිය ධාරුචය මහරතන් වහන්සේගේ සිරුල දුටවා. දුරජාන් වහන්සේ වදාලා මහනෙනි මේ බාහිය ධාරචියගේ ශරීරය අරගෙන චිත්තකයක දවලා නගර මධ්‍යේ සතරමන් හන්දිියක සෑයක් කරන්න සුදුසුයි කියලා. බුදුජාන් වහන්සේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ඒ සෑවල් වඳින් අපිට කියා දුන්නා. ඒ මොකද දුරියන් වන්සගේ ශ්‍රාවකයන් යනු මේ රාගදවේශ මෝහ ප්‍රහාණය කරලා මේ සසර ගමන නවත්තපු ශ්‍රාවක එ පුද්ගලී බුදුර අන්වහන්සේගේ හදවතින් උපන්නය තමයි රහතන් වහන්සේලා කියන්නේ. අපිටද ලංකාවේ ඕන තරන් රහතන් වහන්සේලා ගේ ධාතුන් වහසේලා වන්දනා කරන සෑවලතියෙනවා. ඔබදන්නවා පො නර්වුවේ රන් කෝත්තු හෙර. නැලිගණන් රහන් වහසේලා ධාතුන් වහසයා තැම්පත්තුලා තියනවා ඒ වගේ ම අපිට මේ ධර්මය ලබා දුන්න මිහිදුු මහරහතන් වහන්සේගේ මිහිදු මහසයමිහින් තලාඒ වැඩසිට නො නොයෙ ්‍රහතන් වහන්සේලා දඹදිව පහලවුන් ලංකාවේ පහල වනු නොයෙක් ්‍රහතන් වහසේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි වුණු චෛත්‍යය මහපොලයාද තියෙනවා අපිට පුළුවන් අපේ අඩු පින චෛත්‍යයන් ස්තූපයන් වන්දනා කරලා පුරුවගන්න ඒ රහතන් වහන්සේලාගේ දහතු චෛත්‍ය වන්දනා කරනවා කියන්නේ ස්කතිකාමි පිණ අපි අපේ පින සම්පර්ණ කළ තිබුණු අප පින මෝර්ලා තිබුණ නම් අපි බුදුජාන් වහන්සක ධර්මයට අවබෝධ කරලා අපි මේ බුදුරජාන්හන්සේගේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන පින රැස් කරන්න ඕන් ඒ පින රැස් කරන්න මේ විදිහයට බුදුරජාණන් වහන්සේගේ අපේ දැන්ටිතුරලා තියෙන පසේ බුදුරජන්හන්සේගේ පසේ බදුරයන් වහසලගේ ධාතුන් වහන්සේලා මෙ මහපොලවේ නෑ චෛත්‍යයන් මේ වෙනකොට නෑ නමුත් අපේ බුදුරජාන් වහන්සේ ාතුන් වහන්සලේ වගේම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ඉදිවුණ සෑරජාණන් වහන්සේලා මේ මහපොලව තවත්ව වැච වෙනවා ඒවගේම මේ කාලේ නැවත තවතවත් ඒ සෑවල් ඉදි වෙනවා ඔබට පුළුවන්ගේ සෑයක් හදන්න උපකාරවෙන් සෑකට ගිහිල්ලා ගඩලක් තියලයි සෑයේ ඉදිකිරීම්වලට උපකාර වෙන්න. මෙල මුදලින් නමහරුණා සෑයක් හදනවා කියන්නේ එසේ මෙසේ පිනක් නෙවෙයි එක් අවස්ථාවක මහ සෑය හදන්න උපකාර කලා ස්ත්‍රීම් තුන්ගෙනෙක් දිවී ලෝක ඉපදුුණා. ඉපදිල මනුස්සලෝකෙර එල්ල හහා සෑය වන්තනා කරනට හ ඔයකොල් ොමොකක්ද කරපු පින අපි මහා සෑයට මේ කාර සේවය කරලාකිවා සෑයක් උදෙසා ගඩොලක් අදිිනවා කියන්නේ ඒකත් ඔබ සුගතියක උපද්දවන්න උපකාර වන පිනා ඊළඟට බුදුරජාන්හන්සේ වදාළේ සක්විති රජතුමා මේ ලෝකේ ස්තූප සදලා පුදු පූජා පවත්වන්න සුදුසුයි සක් විති රාජතුමා මක් නිසාද සක්විති රජෙනෙ කියන්නේ පෙන්ු පන්ෙනෙක් බුදුරජාණන් වහන්සේ නමකගේ වගේම දෙතිස් මහාපූරස ලක්ෂණයන්ගේ සමානිත ශහිරයක් ස්තප්කිදි රජුමා ධරනවා. ඒ වගේම මේ සතර මහාදිවයින්ම කිසිදු යුද්ධයක් නොකර ධාර්මිකව ඒ සක්විද රජතුමායටත් කරගන්නවා. පංච සීලයේ සීලු දෙනා පිහිටවනෝ පස් පවින් වලගනෝ දස කුසලේ යොදෝනෝ ඒ හේතුවෙන් ඒ කාලේපද නුෂ්‍යන්. දෙවලු උපදින අපි දන්නවා අපි අහලා තියනවා බුදුරජයන්වාන්සගේ ධර්මය සඳහන්න්නවා පිළින්දවච්ච මහරහතන් වහන්සේ ආසන්නත්භවයක ආත්ම භාවයක සක්විදි රජෙනෙක් වෙලා ඉපදුුණවා පිළින්ඳ වච මහරතන් වහසේ මනුලුවව ඉපදිලා අරහත්වයට පත්වෙනකොට ඒ පිළින් වච්ච මහරහතන් වහන්සේ සක්විති රජ කාලයේදී දීපු අවවාද නිසා දෙව් ලෝපන් දෙවරු බොහෝ හිකිය මේ වෙනකොට ඒ නිසා පිලිින්දුවච්ච මහරතන් වහන්සේ දෙවිවරුන්ට බොහෝ ප්‍රිය භික්‍ෂූන් වහන්සේ අතරින් අංක්‍රකුණා. ඒ දෙවිවරු තමන් මනුස්්‍ය ලෝක ඉන්න කාලේ තමන්ව යහපතෙහිිය දෙවපු කෙනාට කැමැත්ව වුණා තමන්ග පංචසීරයේ පිහිටවල පස් පවන් වලක්වල දස කුසලේ යොදෝලා සාකුසල්ලයෙන් වලක්කපු ඒ සක්විදි රජතුමාට ඔවුන්ගේ ගෞරව යොමුුණ හිමි වුණා එ නිසා දෙව්ලෝ හිටිය දෙවවරු බොහෝ ප්‍රමාණයක් පිළින්දුුවච්ච මහරතන් වහන්සට බොහෝ කැමැති වුණා සක්විදි රජ කෙනෙක් මිය ගිහාමක් ඒ සක්විදි රජතුමාගේ සෑ දැවෙන් පසිතුරන තාාතුන් වහන්සේලාරගෙන ආසි ධහතුන් වහන්සේලා අරගෙන ස්තූපයක් කරලා පොත පූජා පොවත්තුවන්න සුදු සුී කියයා බුදුරජාන් වහන්සේ වන්දනාක් දේශනා කළා එතෝ අපි ඇද මේ දේශනාවෙන් කෙන ගන්න පුළුවන්ග වුණා බුදුරජාණන් වහන්සේ වදාළමල් මංුස්සලෝකයේ ඉපදින ස්තූප සදලා පුදධ පූජා පවත්වන්න සුදුසු හතර දෙන්නා ඒ අතන ශ්‍රේෂ්ඨතම කෙනා තමයි අපගේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ ලෝකයේ පහළවෙන පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන් බුදුරජාන් වහන්සේගේ ලාය මඩින් උපන් තුම් රහතන් වහන්සේලා බුද්ධශ්‍රාවක ඊළඟට තමයි මේ ලෝකේ පිනෙන් පහළ වෙන සක්විදි රාජතුමා. මෙන්න මේ කාරණා හතර අපිට මේ සට්‍ර දේශනාවෙන් එකනගරන්න පුළුවන්. මේ පින්වතුන් බුද්ධෝොත් පාද කාලයක ඉපදිලා. බුදුරජාන් වහන්සේගේ දහතු චෛත්‍යයන් ඒවගේම රහන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන් තියෙන කාලයක ජීවත්වෙන වාසනාව ලැබුවා ඒ දාතු චෛත්‍යයන් වන්දනා කරලා. ඒ රැස්තුන පිණෙන්. ඔබ අප සිරු දෙනාටම උතුම් චතුරාලශතති ධර්මයම අවබෝධ වේවා. සාදු, සාදු, සාතු අද දවසේ සුදම්මරණ සදාාම් දේශනාව සඳහා අනුග්‍රහයදරන්නේ දැනට ෆිල්ලන්තයේ ප්‍රදිංචි පින්වත් රසිදුු හේරත් මහතා විසින්. ත් රසිදු හේරත් මතාගේ ප්‍රධාන අරමුණ වන්නේ දැනට ෆිල්නන්තයේ උසස් අධ්‍යාපනය හදාරණ පින්වත් ඒ රසිදු හේරත් මහතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථ වීමටත් ඒවගේමු සුදුසු රැකියාවක් ලැබී ඉදිරි අනාගතයේ සාර්ථක කැන කැරගෙන්ට සෙත් පැතිීම පිණිසත් තමයි එවගේම සත්පුරෂ කල්්‍යයානමිත්‍ර ආශ්‍රය ලැබිලා උතුම්ම ධර්මාවබෝධය ලැබීම පින්සත් මේ පින් උපකාරර්භේවා කියන උතුම් අරමුණ ඇතුබෝ තමයි මේ විදියට සුදම්මර්ණ සදහම් දේශනාහඳදා අනුගඩායදරන්නේ අපි අද මේ රැස්කලාව සීලුම පුුණි ධර්මයන් මේ සූට්ට දේශනාව රැස්කලාව සීලුම පුුණනිි ධර්මයන් පළමෝ සියූ දෙවියන්ට අනු මෝදාන් කරමු පින්වත් සක්දවුන්ටට එවගේ තෞතිසාාව සීලුම් දෙවියන්ටත් සතරරම් දෙවරජවරුන්ටත් සතරම් දෙවරජවරුන්ගේ සෙන්පති දිවරුන්ටත් ගේම සදෙවල්ලවාසී පින් කැමති සියලු මුදේවරුන්ටත් මේ පින්න්නවතුන්ගේ ෂ්ඨකාමි දිවිදිියොතවන්ටත් මේ පින් අනුමෝදන් කරම අනමෝදන් වෙත්වා ඒ සියලු දෙවියන්ගේ ධර්මික රැකවරණය ආරක්ෂාව පින්න්නත් රැසිදදු හෙරත් මහතාට ලබාදෙත්තුවා ඒවාගේ මේ සියලු පින්මතුන්ට ඒ තු සියලු දෙවියන්ගේ ධර්මික රැකවරණය ආරක්ෂාව ලැබේවා ඒ සියලුම් දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධය පින්සම මේ සියලු පොන්නෙ ධර්මයන් උපකාරවේවා. සාධ සාධ සාධ. ඒ වගේම රැස් කලාවූ සියල පුුණනි ධර්මයන් මේ පරලවගිය මොරින් අමරසිංහත්තම්මාටත් මැගලින් ඕොනාත්තම්මාට සහ හවපේ ලියනගේ සීයාටත් අනුමෝදධන් කරම අනුමෝදන් වෙත්වා. පින්නත් රසිදු හේරත් මහතා නමින් මේ ජීවිතේත් ඒවගේ අනන්ත්‍රසර පටන් මේ ජීතය තක්වා මේ පාරලවගිය සියලූම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරම අනුමෝදන් වෙත්වා. එසියලූ මඥාතීන්ගේ පරලෝජීවිත සුකීස්ුවත් භාවයට පත්තේවා එසියලූ මඥාතීන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සියලු පුුණි ධර්මයන් උපකාරවේවා සාදු සාධ සාතු අපිට මේ ධර්මය කියල දුන්න අපේ ගොරු දේවෝත්තම කල්්‍යාන මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට අනමෝධන් කරම අනුමෝදන් එවා වෙත්වා. ු ද ත්තු ොක ම හන්ස නිදුක් ෙත්වා රෝග තුවා සූපත්ෙතුවා දීර්ඝාවිශ ලබත්වා තුම් ධර්මාබෝධයම ලබත්වා. සාධ සාධ සා. ගේ ැස් ලව ල ධර්මයන් හම න වා මහා සංගරත් රන ෝදන් කරමන ෝදන් වෙත්වා ල්ග දම් න රටලොවා සියලු මහා සංරාත් රත් ය පින් අනෝදන් කරමන ෝදන් ෙත්වවා පිනත් අනගාරි කාමෑයන් ුටමින් අනෝදන් කරමන ෝදන් ත්වා ඒසිලු දෙෙනගේ සියලු කරදර බාධක දුරුවේවා නිදුක් ෙත්වා නීරෝග ෙත්වා සූපත් වෙෙත්තුවා දේර්ගාශල බත්වා තුම් ධර්මාබෝධයම ලබත්වා සාධසාවා. සා ඒවගේම හරැස්කලා උස්සීලුම පුුණි ධර්මයන් දැනට සුජීවත්ව සිටින මල්ලිකා ලියනගේ මෑණියන්ටත් රොහන් හේරත් ප්‍යානන්ටත් අනුමෝධන් කරම අනුමෝදන් වෙත්වා කපිල කහඳදවාරච්චි මාම අන්ඩියටත් මංජුලා දීපායි නැන්දනීටත් ඒවගේම තමාලි උත්පලා බිරිඳරත් අනුමෝදන් කරම අනමෝදන් වෙත්වා නෙතුල් ආනන්ද්‍ය පුතු නුවන්ටත් ඒවගේම ශනායා උබන්ධි දියනියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ නිදුක් නීරෝගී භාවය පිසත් දීර්ගාවෂ්‍ය පින්සත් සූපත් භාවය පිින්සත් උතුම් ධර්ම අවබෝධය පිසත් මේ පින් එකසේ උපකාරවේවා. සාතුසාතුසාඳ. ඒ වගේ මේ රැස් කලාව් සියලුම් උපුුණේ ධර්මයන් දැනට ෆිල්ලන්තිය උසස් අධ්‍යාපනය හධාරණය ඒ පින්වත් රසුඳදු හේරත් මහතාගේ. ධ්‍යාපන කටුතු සාර්ථකීමටත් සුදුසු රැකියාවක් ලැබී ඉදිරි යනාගතයේ සාර්ථක කර ගැනීමටත්. ඒවාගේම ඒ පින්නත් රැසිදු හරත් මහතා ඇතුළ පවුලේ සීලු දෙනානටම සත්පුර්ෂක කල්්‍යයන් මිත ්‍ර හස්රයෙන් උතුම් ධර්මාාවබෝධය ලැබීමටත් මේ සියලු පුුණන්නේෙ ධර්මයන් උපකාරවේවා සාධ සාධ සාදු. ඒවාගේ රස්ක ලව සීලු පුුණේ ධර්මයන්. විදි ේක්ෂක සීලු ද පුතුටත් ්‍රදධහා කාර්මන්ලේ සිීරු දෙනාටත් අනමෝධන් කරම අනුෝදන් වෙත්වා ඒවගේම ශ්‍රද්ධහම් මාසික ධර්මදාන සාමාජිකින් සිියලු දෙනාටත් මේ පින් අනුමෝධන් වෙත්වා එ සිලුදනා නිදුක් වෙෙත්වා නීරෝගී වෙත්වා සූපත්වෙත්වා දීර්ගාය ශලබත්වා උතුන් ධර්මාවබෝධයටම මේ පින්නුපකාරවේවා සාදු සාධ සාධ සිරු දෙනාටම තෙරුවන් සරණයි. නෝබුද්ධාය. මෙවැනි වටිනා ධර්මතිෙශ නශ්‍රවනය කිරීමට ්‍රතා ඩේි ෝක් චැනලයේ සබස්ක්‍රයි් කරන්න.